ගාමිණී ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ මේ කොරෝනා පටන් ගද්දී කියෝනේ දේශනා කළා මම අනිත් සියලුම ලෝක සෞඛ්‍ය සංවිධාන ලංකාවේ සිටින විද්වතුන් සෞඛ්‍යංශ සියල්ලම කියද්දී ඔබ වහන්සේ කියා සිටියා ඉන්දියාවේ ඇති වෙන තත්ත්වය ලංකාවේ ඇති නොවන බව ස්වාමීන් වහන්සේ දැන් අපිට පැහැදිලි වෙලා තියෙනවා ඉන්දියාවේ තත්ත්වය ලංකාවේ ඇති නැහැ ස්වාමීන් වහන්සේ නමුත් කිසිම කෙනෙක් සංග්‍රහවත් කිසිම කෙනෙක් මන් දැක්කේ නැහැ මේ ඔබ වහන්සේ මේ කළ ප්‍රකාශයට කවුරුන් එහෙම ස්වාමීන් වහන්සේ නමක් ප්‍රකාශ කරලා තියෙනවා කියලා වත් කියනවා ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එහෙම දැන් කවුරු හරි එසේ කියනවා නම් ඒ සංග්‍රහයේ ගුණයන් සංගයාගේ තිබෙන්නා වූ ඒ ගුණයන්ට ගෞරව දැක්වීමක් වශයෙන් අපට පේනවා නමුත් කිසිම සංගයා කෙනෙක් වහන්සේ නමක්වත් පුජ්‍යලේක සාවින්හන්සේ එහෙම නොකියන්නේ මාර බලපෑම නිසාද මේ සංගයාගේ ගුණයන් ලෝකයට ප්‍රකට වෙන නිසා මේමයි දරුවෝ දැන් අපි කියමු ඉන්දියාවේ තත්ත්වෙට ලංකාවේ වැටුණයි වැටුනේ නැහැ කියන කාරණය ගැන යොබෝවේ ප්‍රශ්න කරේ. නමුත් පුතේ අපිත් තේරුම් ගන්න ඕනේ අපේ රටේ දවසට මරණ සංඛ්‍යාව 50ක් 55ක් දක්වාත් සමහර දවස්වල වැඩි වුණා නේද? සමහර දවස්වල රෝගීන් 3200 3400 500 තරමටත් වැඩි වුණා නේද? නමුත් අර ඉන්දියාවේ වගේ පුතේ මහපාරවල් වල මිනිස්සු මැරෙන තත්ත්වෙට මේ ආදානාගාර වල ඉඩමදි වෙන තත්ත්වෙට අපේ රට ආවේ නැහැ. ඒ නිසා අපි මේ ලොකු විනාශයක් කරා නොගියායි කියලා අපිට කියන්න බෑ. තේන්නද? අපේ රටේ ජනගහනයට අදාළව අපේ රටේ ප්‍රමාණයට අදාළව බලවත් වූ විනාශය මේ අහිතක් අපිට වුණා. තේන්නද? ඒක අපි පිළිගන්න ඕනේ. ඒක නොපිළිගත්තොත් එතන අපේ සක්කාය දිට්ඨියක් වැඩෙන්නේ. ඒ නිසා නිරතුරුවම මේ අපි පිළිගන්න ඕනේ අපේ රටේ ප්‍රමාණයට ජනගහනයේ ප්‍රමාණයට අදාළව කොරෝනා අකුසලයේ විසින් අපිටත් ලොකු දඬුවමක් දුන්නා කියන කාරණේ. ඒක දුන්නා ඉතින් පුතේ මේ දැන් ඔබ අහන ඊළඟ ප්‍රශ්නේදී මේ ඉතින් අපි ඉතින් යමක් දේශනා කරන්නේ දරුවෝ මේ ධර්මයේ ශක්තිය තව තව ඔසවා තියන්න. තේන්නද? තෙරුවන්ගේ ශක්තිය තව තව ඔසවා තියන්න. තේන්න සද්ධර්මයේත් කෙරෙහි තියෙනා විශ්වාසය තෙරුවන් කෙරෙහි විශ්වාසය තව තව ඔසවලා තියන්න. තේන්න? දැන් අපි මේ ප්‍රකාශ කරන සෑම බණපදයකම අර්ථය වෙන්නේ පුතේ අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මම කියන දේ ලෝකයා හරි කියලා කියවගන්න නෙමෙයි. මට ලකුණු ගන්නවත් මට අත්පොලසන් ගන්නවත් මට සාහස්වාදු කියා ගන්නවත් නෙමෙයි. තේන්න මන් දන්නවා ඒ සීල සංස්කාරය අනිත්‍යයි කියලා. තේන්න ඒ නිසා ඒවා බලාපොරොත්තුව මගේ ජීවිතේ මම එක වචනයක්වත් ධර්මයක් කියලා නැහැ. ඒ නිසා මේ මොහොතේ මම මේ ධර්මය කියන්නේ පුතේ ශාසනයේ ශක්තිය උදෙසා. තේන්න? තෙරුවන්ගේ ශක්තිය උදෙසා. මේ උතුම් සද්ධර්මයේ ලෝකයේ තුල එක දවසක් හෝ ශක්තිමත් නැගී සිටීම තේන්න. ඒ නිසා පුතේ මට කාගෙන් පැසසුම් නොලැබුවත් තේන්න මං කරන්නා වූ මේ සත්කාරයේ උදෙසා මං දන්නවා මේ මනුස්ස අපේ රටේ ඉන්න බෞද්ධ ජනතාවගෙන් පුතේ බහුතරයක් මේ මං කියන්නා වූ ධර්මය නිසා සැනසෙනවා කියන කාරණේ. තේන්න? මං කියන ධර්මය නිසා සැනසෙනවා. ඒ වගේ මේ ධර්මය අහන්න ප්‍රියයි. තේන්න? ඒ කාර්මය පිළිබඳ මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මේ ඉන් එහා දෙයක් ඇත්තටම අපිට අවශ්‍ය නැහැ. අපි කතා කරන සෑම වචනකින්ම මම නම් බලාපොරොත්තු වෙන්නේ මගේ ජනප්‍රියභාවයක්වත් මගේ හොඳක්වත් අහගන්න නෙමේ. ඒකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ශාසනයේ මෙවන් ශක්තියක් ශාසනය තුළ සීලයට මෙවන් ශක්තියක් තියෙනවා දානයට මෙවන් ශක්තියක් තියෙනවා මෛත්‍රියට තෙරුවන් කෙරේ සද්ධාවට ඒ වගේම මහා සංඝරත්නය සතුව මෙවන් ශක්තියක් තියෙනවායි කියන විශ්වාසය ඔසවල තබන්න. තේන්නද? එතකොට ඒ විශ්වාසය ඔසවල තබද්දි මහත්යෝ සමාජයෙන් ඒ නිසා මට ප්‍රතිචාරයක් මට ගෞරවයක් ලැබෙන්නේ නැත්නම් ඒක මගේ අකුසල් සංස්කාරයක්. හරි? මගේ අකුසල් සංස්කාරය. තේන්නද? දැන් ක්‍රීඩකයෙක් ගන්නකෝ. තේන්නද? එතකොට එහෙම නැත්නම් සිනමාවේ නැත්නම් ওই රූපවාහිනියේ ඉන්න කලාකරුවෙක් කලාකාරියක් ගන්නකෝ. තේන්නද? කොච්චර ජනප්‍රියද කියලා බලන්නකෝ. ඈ ඒගොල්ලන්ට කොච්චර ප්‍රතිචාර ජනතාව දෙනවද කියලා බලන්න ඕනේ. දවස ගන්න ඒව රූපවාහිනියෙන් පෙන්නනවා, මේව පෙන්නනවා, පත්‍රවල දානවා. තේන්නද? පුතේ ඒගොල්ලන්ගේ සංස්කාර. තේන්නද? ඒගොල්ලන්ගේ සංස්කාර. ඒගොල්ලෝ ජනප්‍රියභාවයට අදාළව ඊට අදාළව ඒ සංස්කාරයන් නිසා ඒක එහෙම වුණා. තේන්නද?
එතකොට පුතේ දැන් ඔබ කියනවා නම් මම දන්නේ නැහැ එහෙම දෙයක් මේ ඔබ කියනවා නම් ඒ කිව්වේ දෙයට සමාජයේ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ කියලා දරුවෝ ඒක මම සමා අතීතේ කරගත්ත ආ වූ අකුසල් සංස්කාරය තේන්න අකුස අතීතේ කරගත්ත ආ වූ අකුසල් සංස්කාරය මොකද්ද අපි වර්ණනා කළ යුත්තා වර්ණනා කරලා තේන්න වර්ණනා කළ යුත්තා වර්ණනා කළා එහේ අතීත ඵලය මම මේ මොහොතේ විඳිනවා තේන්න ඔය කාරණේ දිනේ මේ පුතේ මම නම් දැකලා නැහැ මං ගැන ප්‍රසිද්ධිය කවුරුත් හොදක් කියනවා තේරෙන ප්‍රසිද්ධිය කවුරුත් හොදක් කියනවා මං දැකලා නැහැ තේරෙන ඒතකොට ඒක නොකද්දි මම සමාජයත් එක්ක නෙමෙයි ඒක දෙවරද දකින්නේ ඒ සංසාරයෙන් මං කළා වූ වැරද තේරෙන ඇයි මම පැසසියුත්තව සමාජයේ පසසලා නැහැ තේරෙන හොඳ කියෙව්වත් හොඳ කියලා ඉතින් ඒවයි විපාකයන් පුතේ ඇත්තෙක් බරට මට गुणात्मक दे गुणात्मक हटियट දකින්න තේන්න ඉතින් ඔබ එහෙම දකින්නවා නම් පුතේ මේ ඔබට ඊට අදාළ විපාකයන් අනාගතයේදී සකස් වෙයි තේන්න නමුත් අපි දන්නවා ධර්මානුකූලව සමාධි ගමන් ගන්න අර මුර්ග සංඥාව කියන විනාශකාරී ලෝකයේ දිශාවට තේන්න මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ක්‍රමානුකූලව මේ උතුම් විනය ධර්මයන් ක්‍රමානුකූලව දුර්වල වෙලා යන දිශාවට තේන්න ඉතින් එවැනි දිශාවකට මාත්‍යෝ යද්දී लोके अतुरु दहां विले यान धर्मतावयान तमाई सत्पुरुष भाव्यान कल्याण मित्र भाव्यान केलेहे गुण सलकीन तेन मेवा दुर्लभ वेन्नोने मेवा अतुरु दहां वेन्नोने क्रमानुकूल तेन मेवा गुणात्मक भाव्यान नैति वेन्नोने एहेम नौनोत् महत्त्वो विनाशयक् सिद्ध वेन्ने नैने अनागतेदी नैद ए निसा महत्त्वो मेक अपि बलापोरोत्तु वेन्नोने තේන්න ඉතින් මේක අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ඒ සිදු වෙන දේ මාත්‍යෝ අපි ධර්මයක් හැටියටමයි දකින්න ඕනේ කාගවත් වරදක් හැටියට නම් දකින්න තේන්න කාගවත් වරදක් හැටියට දකින්න එපා දෙපා ධර්මයක් හැටියටමයි දකින්න ඕනේ මොකද ඒ අපි කළා වූ සංස්කාරයන්ට අදාළවයි කෙනෙක් පැසසුම් ලබන්නේ තව කෙනෙක් පැසසුම් නොලබන්නේ තේන්න එතකොට අපි නිරේතුරුව මාත්‍යෝ අපිට ඒ පැසසුම් නොලබෙනවා කියලා අපි ගැටෙන දිශාවට ගියොත් තේන්නද ඒ වගේම ඔබ පැසසිය යුස්සා පසසන් නැතුව ඉන්නවනම් මාත්තු ඒ වේ විපාකයන් ඉතින් අපිට සමාධිත අනාගතේ ලැබේ තේන්න ඉතින් ඒ නිසා හැම වෙලාවම අපි දක්ෂ වෙන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසයට අදාළව සමාජය තුල මේ සිදුවෙන දේවල් මාත්තු හැම වෙලාවම නුවණින් ධර්මානුකූලව නුවණින් මෙනෙහි කරලා අපේ යහපත උදෙසා අපි ජීවිතේට එකතු කරගන්න තේන්න අපේ යහපත උදෙසා අපි ජීවිතේට එකතු කරගන්න තේන්න ඒ නිසා ඉතින් ලෝකයේ කියන්නේ ඕකයි හරිද ඉතින් ඒ නිසා අපි ඒවා බලාපොරොත්තු වෙ යුතු නැහැ ඒවා සිද්ධ නොවෙනවා නම් මහත්ව ඒවට සමාජයේ වග කිය යුතු නැහැ තේන ඒවා අපේම සංස්කාර අපේ සංස්කාර නිසායි අපිට ඒ දේවල් සිද්ධ නොවෙන්නේ තේන අපේ විවේචනයන් අපිට සිද්ධ වෙන්නේ අපි සංසාරයේ විවේචනය කරපු නිසාමයි තේන පැසසීම් සිද්ධ වෙන්නේ අපි සංසාරයේ පැසසීම් සිද්ධ කරපු නිසාමයි තේන ඉතින් ඒක නිසා මාත්තෝ දැන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙම මේ උන්වහන්සේගේ ජනප්‍රියභාවය පැතිරෙනවානේ තේන රූපී අරූපී මේ කාම ලෝකයන් සියල්ලෙම උන්වහන්සේගේ ජනප්‍රියභාවය පැතිරෙනවා ඒ උන්වහන්සේගේ දසපාරමී ශක්තිය තේන ඉතින් ඒකෙන් උන්වහන්සේ තුන් ලෝකයටම සත්වයා පසසන ජනප්‍රියභාවයට ඒ වගේමයි මාත්තෝ ඒ පැසසුම් වගේම තුන් ලෝකෙම ගැරිහිමටත් උන්වහන්සේව ලක්කල තේන්න ඉතින් මේ දෙකම සංස්කාර පසසද්දි කුසල් සංස්කාර අර ගැරහුම් ලබද්දී අකුසල් සංස්කාර ඉතින් ওই දෙකේදීම කොතනකවත් හරි කෙනෙක් හෝ වැරදි කෙනෙක් අපිට හොයන්න බෑ ඒක බුදුරජාණන් වහන්සේ බෝධිසත්වෙන් හැටියට ජීවිතයට එකතු කරගත් ආ කුසල් සංස්කාර අකුසල් සංස්කාරයන්ගේ ඵලය තේන්න ඒ නිසා මාත්තු මේ සමාජය ඉදිරියේදී කවුරුන් මේ මොනම හේතුවක් නිසාවත් ඔබ මේ උතුම් ධර්ම මාර්ගය තුල ගමන් කරද්දී ඒ පැසසුම් බලාපොරොත්තුව ප්‍රශංසා බලාපොරොත්තුව මේ ඒව කර සිදු කර ගන්න එපා ඒව කරන මොහොතේ පාතා මේ පැත්තෙන් අපි තුල ධර්මයක් වැඩෙන්නේ
මොකද අපි පංච උපාදානස්කන්ධය කෙරේ ආස්වාදයෙන් පංච උපාදානස්කන්ධේ නිට්ටයයි කියලා අරගෙන අපි අන්නා වූ ගමනක් යද්දී අපිට කවදාකවත් මේ පැත්තෙන් ධර්මයේ අර්ථයන් වැඩෙන්නේ නැහැ තේන්න ඒ නිසා අපිට සමාජයෙන් පැසසුම් නොලබන්න නොලබන්න ඒ සෑම දෙයක්ම අපි සංස්කාරයන් හැටියටම දකිමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් නිරේතුරුවම අපි කටයුතු කරද්දී මහත්යෝ සමාජයේ පසසන්නේ නැති වෙන්න අපි දිව්‍ය මනුස්ස ලෝකයාගේ පැසසුමට ලක් වෙච්ච කෙනෙක් බවට සුබන දෙයක් එනිසා සත්පුරුෂ දිව්‍ය සත්පුරුෂ බ්‍රහ්ම සත්පුරුෂ මනුස්සයින්ගේ පැසසීමට අපි ලක් වෙනවා ඒ පැසසීමට අපි ලක් වෙන්නේ ඇයි අපිව පැසසුවේ නැහැ කියන කෙනාට අපි කවදාකවත් දේශ කරන්නේ එවැනි පැසසුමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි ඒ සියල්ලම සම්මා දිට්ඨියට අදාළව කර්මය කර්මඵල විශ්වාසයට අදාළව සංස්කාරයන්ගේ ස්වභාවයන්ට අදාළව සංස්කාරයන්ගේ අනිත්‍යභාවයට අදාළව අපි ඒවා ජීවිතයත් එක්ක දකිනකොට මාත්‍යෝ ඒ නොලැබීමම මාත්‍යෝ සියලු සත්පුරුෂයන්ගෙන් පැසසුම් ලැබීමට අවශ්‍ය ධර්මතාවයන් අපේ ජීවිතයට එකතු කරලා දෙනවා එහෙමයි සර් සර් සර්